one thing. प्रश्न पत्र साहत्यालुत्पादर में यूरोपे पेरणी शिष्टाचार भूगोलिक उत्तर लियल समय विवाद पटाखाना विसी तुनम गिटाने समय विसी देख पटाखा සමහරකට පටන් ගන්න 12 වෙනවා සමහරුන් ඉවරයි එහෙමනේ උට අපි අද ඉස්සෙල්ල මේ ජීව ප්‍රශ්න පත්‍රය බලලා ඉන්න එක සාකච්ඡා කරන ඉවර වෙලා उत्तर प्रश्न एक उत्तर उत्तर मटे मुद्रणे उत्तर मटे सेन क्या लगी हुए इन वगैरह में इन ना हाथुना ना बाहाबी के गले नमकता माई से मट दारुए किया ना हेन हनीमवी मट सेन किया ना पादिये बाहाबी के गले बहुत जरूर किया उम्मग जात के मैं के मुद्रण यार किया ना वाला ये मने तंग आश्रय ने मित्रे इस तरह ही रजतुमागे මේ සාලි අස්වැන්න වැඩි වෙලා තිබුණු නිසාලු ඒ කුමාරයාට සාලිය කියලා නම තිබෙන්නේ. එහෙම සඳහන් වෙලා තියෙනවා සියලවත් තුනම් ග්‍රන්ථේ. මට දරුවෙක් කියන කාටද මේ වපි හමික කියලා කිව්වේ. වපි හමික කියන්නේ කාට? ගම්බැව් පෙදන්නේ. ගම්බැව් කට්ටි. ගම්බැව් प्रधान ऐतिव सिटी आय
හරි මට ආපෝ කියන කවුද වප්පිහාමික කියලා කියන්නේ එතකොට මට ළමයි කියන්න පස්ගෝ රසට අයිති වෙන රස වර්ග පහ මේ වර්ග පහ මොනවද කිරි දිලි කිරි වැඩරු මෝරු ගිතෙල් ඔව් කිරි දිලි කිරි මෝරු ගිතෙල් වැඩරු මෙතන වැඩරු කියන එකට තමයි එඬරු කියලා දාලා තියෙන්නේ ඒක හරි අස්සන්න ඕන එතකොට මෙතෙන්ට අපි වැඩරු කියලා දැම්මෝ මේකට වැඩරු කියලා දැම්මෝ तब आडू वाला देखने मरवाना गीते गीते लगे रे का आडू वाला हमारे में तुमने एक कर अनुराधपुर राजधानी बिदवेटु ने मेमर राजतुमागे काले असल में हिंदू राजू असल में हिंदू राजू हिंदू राजू समय बमुंबई पश्चवन मिहिंदू राजू समय पश्चवन मिहिंदू राजू समय මට තරුවෙක් තියන්න පස්වෙනි මිහිඳු රජු සමයේ අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන්න බලපෑ සිද්ධිය මොකක්ද පස්වන මිහිඳු රජු සමයේ ශ්‍රීමාර ශ්‍රී වල්ලභගේ ආක්‍රමණයේදී පළවෙනි සේන රජුගේ කාලෙනි පස්වෙනි මිහිඳු රජුගේ දුර්වල පාලනය. ඔව් පස්වෙනි මිහිඳුගේ දුර්වල පාලනය තමයි. ඒකට හේතුවක් තියෙනවා. ඒක සිද්ධියක් වුණා. ඒ සිද්ධිය නිසා තමයි අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන්නේ. මම අහන්නේ මොකක්ද ඒ සිදුවීම කියලා. ශ්‍රීමාර ශ්‍රී වල්ලභගේ ආක්‍රමණය පුතේ එන්නේ පළවෙනි සේන රජුගේ කාලේ. ඒක ගොඩක් ඉස්සර වෙච්ච එකක්. සර් රාජේන්ද්‍ර තුගේ ආක්‍රමණය. අන්න හරි. ওই පස්වන මිහිඳු රජතුමාගේ කාලේ ලංකාවට එල්ල වෙනව චෝල ආක්‍රමණ දෙකක්. හරිද? රාජරාජ සහ රාජේන්ද්‍ර. අන්න හරි. පළවෙනි රාජරාජ සහ පළවෙනි රාජේන්ද්‍ර. දෙක. ඒක මෙහෙමයි වෙන්නේ. පස්වෙනි මිහිඳු අනුරාධපුරය පාලනය කරනකොට මුලින්ම එල්ල වෙන්නේ පළවන රාජරාජගේ ආක්‍රමණය. පළවෙනි රාජරාජගේ ආක්‍රමණ එල්ල වුණාම පස්වෙනි මිහිඳු කරන්නේ අනුරාධපුරය අතහැරලා පස්වෙනි මිහිඳු වෙන රුහුණට. හරි. දැන් එතකොට අපේ අනුරාධපුරය පොළොන්නරුව තියෙන ප්‍රදේශයට අපි කියන්නේ මොකද රජරට කියලා. ඒ රජරට ප්‍රදේශේ බලය අල්ල ගන්නවා පළවෙනි රාජා. හරිද? පළවෙනි රාජරාජගෙන් පස්සේ තෝල පාලකය වෙන්නේ පළවෙනි රාජේ. පළවෙනි රාජේන්ද්‍ර මොකද කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1017 දී රුහුණත් ආක්‍රමණය කරලා පස්වන මිහිඳු රජු සිරකරුවෙකු ලෙස අරගෙන යනවා ඉන්දියාවට හරි අන්න එතනින් අපේ පස්වන මිහිඳු රජතුමාගේ රාජ්‍ය කාලය අවසන් වෙනවා අනුරාධපුර රාජධානිය බිඳ වැටෙනවා 1017 ඉඳලා 1070 වෙනකම් ක්‍රිස්තු වර්ෂය අපේ රට පාලනය කරන්නේ පළවෙනි රාජේන්ද්‍ර. ඒ පළවෙනි රාජේන්ද්‍ර පරත්තලා චෝල පාලනයෙන් රට නිදහස් කරගන්නේ පළවෙනි විජේබාහු. ඔහු පොළොන්නරුවේ රජ වෙනවා. පොළොන්නරුවේ ආරම්භක පාලකයා විදිහට. හරිනේ? එතකොට පළවෙනි සේන රජුගේ කාලේ ඉල්ල වෙන්නේ ශ්‍රී මාර ශ්‍රී වල්ලභගේ ආක්‍රමණය. මතකයි ළමයි ශ්‍රී මාර ශ්‍රී වල්ලභගේ ආක්‍රමණය මේ මානවම්ම රජ පෙළපතේ මුල් කාලේ පාලකයෝනේ නේ අපි ඊළඟට යනවා දැන් මට කියන්න මෙතන තව ගත්තොත් මේ බුදුරජාස රජුගේ අපිට වැදගත් වෙන්නේ මොන කාරණේද සෑමගම් 10කට සෑමගම් 10කටම වෛද්‍යවරයෙක් මගින් පත් වෛද්‍යවරයෙක් මගින් පත් කියන්නේ ඔව් ඒ කියන්නේ මේ කැවිල්ල මේ අර රජවරුන්ගේ සුබ සාධන සේවාව
जनता सुबसिद्धिय वेनुवेन क्रियाकल पालकेक बुद्धदास सैम गम दहायकटम एक वैद्यवरयेक पत् කොළ පළවෙනි උදේ රාජ්‍යවරු හද වැඩ ගන්නවා. පොළොන්නරුව හා පදවේ ආරෝග්‍යශාලා ඉදිකරව එවයන රජතුමාට ගම්බි ප්‍රදානය කිරීම. ඔව් පොළොන්නරුව හා පදවියේ ආරෝග්‍යශාලා ඉදිකරලා ඒවායේ නඩත්තුවට ගම්බි පූජා කරනවා. දැන් මොකද ළමයි වගේ මේවා කෙටි পেපර් එක මේ මේක ලියනකොට මේක ඉස්සරහින් අර දැන් අපි අදාළ උත්තරේ දීලා එන්න ඉවර වෙලා आरोग्यशाला हदला पूजा कर मेरठ आक्रमणे कल पांडे राजु आने राजी महर्षि वल्लभ महर्षि वल्लभ महर्षि वल्लभ श्री महर्षि वल्लभ श्री महर्षि वल्लभ मट की अन्न रामाये नाम कोई काउ दो तरीन में देवन वारगुन वारमन किया लगिया सर माना मकुमर उटा हाथ दाढ़ राजूगे आटे निदास करेगे नहीं मरे देवनी आटे दूने देवनी आटे में हिंसेना वाक दूने राजतुमा देवन आरसिंह होगा माना वामा राजतुमा इंद्राणी पत्तर राजतुमा मामा हन्ने देवन सेन राजतुमा काले उदावील लगे ना पुक पांड्य पालने श्री मार श्री वल्लभ पांड्यराज्य पालने श्री मार श्री वल्लभ लंकावे देवनी सेन राज्य देवन वरगुण वर्मन कुमार श्री मार श्री वल्लभ समुद्रेन वर्मन पांडे कुमार सहाय लंका हमुदाव क्य हमुदावे प्रधानिया पांडेराज्य मधुरापुर पांडेराज्य पांडेराज्य पालने लगेनवा मे देवन वरगुण वर्मन कुमार अपे कुट्टक लांकिक हमुदाव करे පළවෙනි සේන රජතුමා කාලයා අපෝ මේ ඇවිල්ලා ආක්‍රමණය කරාට පස්සේ අරංගිපු දේවල් ඒ කියන්නේ අපේ දේවලු යාලගේ දේවලු දෙකම මේ ආයි කොල්ලකගෙන ආවා. ඔව් ඒ කියන්නේ පළවෙනි සේන රජ දවස ලංකාව ආක්‍රමණය කරලා ශ්‍රී මල් මාරසී වල්ලභ කියන ආක්‍රමණිකයා අපේ රටෙන් පැහැරගෙන ගිය වස්තුවයි නේ ඒ හා සමාන තවත් වස්තුවකුයි අපි කියන්නේ එකට දෙකක් අපේ අරංගිය කොටසයි ඒ වගේ තවත් ඉන්දියාවේ කොටස උගි අරගෙන ලංකාවට ආව කියලා සඳහන් වෙනවා මේ පිළිබඳ ලියවිලා තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අයත් ඉරිපින්නියාව කියන ප්‍රදේශයේ තිබෙන සෙල්ලිපියක නේ මතක් වෙන්නේ නැති කියලා මං හිතනවා එතකොට මට කියන්න කවුද මේ රාජේන්ද්‍ර රජු කියන්නේ රාජේන්ද්‍ර රජු ලංකාව ආක්‍රමණය කළේ මොන කාලෙද
පස්වෙනි මිහිඳු සමයේ පළවෙනි රාජේන්ද්‍ර පළවෙනි රාජේන්ද්‍ර පස්වෙනි මිහිඳු සමයේ කවුද මේ ශ්‍රී ජයගෝප මහරජ කියලා කියන්නේ පාණ්ඩුකාපිය රජු ඉන්දියාවේ පාලකයෙක් ඉන්දියානු පාලකයෙක් පාණ්ඩුකාපිය රජතුමාට පොඩි කාලේ ඉඳන් අර උදව් කරපු නෑ නෑ පාණ්ඩුකාපිය රජුන්ට උදව් කිරීමක් එතර නෑ ජයගෝප කියන උගන්වල තියෙන බෙලපොතේ තියෙන ජයගෝප කියන වචන සය අපේ රටේ දිපදුනේ ඇයි එයා අපේ රටේ දිපදුනේ අපේ රටේ බඳුන එක්කෙනෙක් නෙමෙයි ඉන්දියාවේ නේද ඕ නිශ්ශංක මල්ල රජුගේ කවුද තාත්තා තාත්තා ඉන්දියාවේ ඉඳපු ජයගෝප නෙමෙත්තාගේ සහ පාර්වති නෙමෙත්තාගේ පුතානේ නිශ්ශංක මල්ල රජු උරු ජයගෝප කියලා කියන ශ්‍රී ජයගෝප මහරජා ජයගෝප කියලා මේ දෙන්නේ මෙතන නිශ්ශංකම රජුගේ පියා හරි ශ්‍රී මාර ශ්‍රී වල්ලභ කියන්නේ පළවෙනි සේන රජුගම ලංකාව ආක්‍රමණය කරා පහට යනවා පොළොන්නර යුගයේ මුල්ම රජතුමා වන්නේ පළමුවන විජේබාහු රජු පළමුවන විජේබාහු රජු පොළොන්නරුවේ පළවෙනි පාලකයා පළමුවන විජේබාහු මට කියන්න පණ්ඩුකාභය ඔහේ පාලකයා අනුරාධපුරේ පළවෙනි පාලකයා අනුරාධපුරේ පළවෙනි පාලකයා මානවම රජුරුව මොන රාජධානී පාලකයා අනුරාධපුර අනුරාධපුරේ පාලකයා පණ්ඩුකාභය කියන්නේ අනුරාධපුරේ පළවෙනි පාලකයා ඊට පස්සේ බලයටපත් වෙච්ච එක්කෙනෙ තමයි මානවම්ම කියලා කියන්නේ මානවම්ම කුමාරයා එයා පටන් ගන්නේ මහනවම රජ මෙලබදනේ. ඒතර මහා පරාක්‍රම බව රජු වෙන රාජධානි. පොළොන්නරුව රජදාන. හැබැයි එයා පොළොන්නරුවේ දෙවෙනි පාලකයා නෙමෙයි. නේ? පළවෙනි විජේබාහු පළවෙනි පාලකයා ඊට පස්සේ පසු කාලේ ආපු ශ්‍රේෂ්ඨ පාලකයෙක් තමයි මහා පරාක්‍රම බව රජු කියලා කියන්නේ. මේ වෙලේ කතන්දර ගොඩක් තියෙනවා අපි ඒව කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවට. ඊට පස්සේ ඒ 10 දක්වා ප්‍රශ්න වලට වරහන් තුලින් නිවැරදි පිළිතුරු තෝරා ඉස්තැනේ ලියන්න. මට කියන්න අනුරාධපුර රාජධානි සමයේ පාණ්ඩ්‍ය ආක්‍රමණයේ මෙහෙවා ජයගස් සෙනවියා පිළිබඳ ඉස්තැනක් සඳහන් වේ. පාණ්ඩ්‍යරාජ්‍යයේ ඒ පිළිබඳ විස්තර අතුලත් කරලා නේ ලියලා තියෙන සෙල්ලිපිය තමයි ඉරිපින්නියාව සෙල්ලිපි අනුරාධපුර ඉස්පිට. ආ මට කියන වේවැල් කැටියේ සෙල්ලිපිය මොකද්ද තිබුණේ? එහෙම සෙල්ලිපිය කතා කරාද අපි වේවැල් කැටියේ සෙල්ලිපිය කියලා? මොකද කියන්නේ? වේවැල් කැටියේ සෙල්ලිපිය මොකද්ද තිබුණේ? මතකයක් තියෙනවද ළමයි වේවැල් කැටියේ සෙල්ලිපියේ තමයි තිබුණේ දසගම් පාලනයට හා අපරාධ නඩු විසඳීමට අදාළ නීති නේ වේවැල් කැටියේ සෙල්ලිපියේ තමයි තිබුණේ දසගම් පාලනයට හා අපරාධ නඩු විසඳීමට අදාළ නීති ඕගොල්ලන්ගේ පෙළපොතේ 21 වෙනි පිටුවේ වංගත පැත්තේ අන්තිම තියෙන බලන්න කියලා පෙළපොත ළඟ තියෙනවා නะ 21 පිටුවේ වංගත පැත්තේ අන්තිම තියෙන කියලා දෙයක් එකක් වේවැල් ගැටියේ සෙල්ලිපි ඕෂේ
ඉනවනේ ක්‍රිස්තු වර්ෂයේ 10 වෙනි සියවසේ අයත් මේවලකදී ශිලා ලිපිය එකලවමති නීතිය ගැන සඳහන් ඉතා වැදගත් සෙල් ලිපියකි දසගම් පාලනයට හා අපරාධවලට විසඳීමට අදාළ නීති රැසක් එම ලිපියේ විස්තර කෙරේ. එනමට දරුවෙක් කියන්නේ මිහින්තල පූර්ව ලිපිය මොනවද කියලා? මිහින්තලේ විහාරයේ වාර්ෂික ආදායම මිහින්තලේ විහාරයේ දිනපතා ලැබෙන ආදායම ලේඛන මූල්‍ය කළමනාකරණය පිළිබඳ මානවම්ම රජපෙළපත පාලන අවධිය වෙන විට ලංකාවේ හොඳ මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය නේ හොඳ මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තියක් පැවති බවට සාක්ෂියක් හතරවැනි මිහිඳු රජ සමයට අයිති මිහින්තල පූර්ලි එතකොට ඒක මේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව විතරක්ම නෙවෙයි තව තියෙනවා මිහින්තල විහාරයේ අභ්‍යන්තර පාලනය හා භික්ෂුන් වහන්සේලා පිළිබඳ සිරිතේ ඉරණි මිහින්තල විහාරයේ අභ්‍යන්තර පාලනය සහ භික්ෂුන් වහන්සේලා විසින් පිළිපැදිය යුතු සිරිත කිරිතියේ මිහින්තල පූර්ලි අර හතට අනුරාධපුර රාජධානි සමයේ ඇතුම් පිළිබඳ කාර්යංශයේ ප්‍රධානියා අතිඅධික අධික අතිඅධික එන අසාධක කියන්නේ මොකක්ද අශ්වයන් පිළිබඳ කණ්ඩායම ඔව් අශ්වාංශයේ ප්‍රධානියා අසාධක එතකොට මේ රට කියන්නේ මොකක්ද අතීතයේ ශ්‍රී ලංකාව කොටස් තුනකට බෙදලා කොටස් හතරකට බෙදලා තිබ්බයි කොටස් හතර බාරව සිටි අය. අතීත ලංකාව උතුරු දකුණු නැගෙනහිර බස්නාහිර වශයෙන් අනු දිසා කොටස් වලට බෙදා තිබුණා. මීට අමතරව රටෙහිවත් රට කියලා පාලනයකට ගැත් තිබ්බා. अनुराधपुर नगर आवट प्रदेश उत्तर दकुन नगर बस्नाशेन्टेव රට යනුවෙන් ඇඳින්නු පරිපාලන ප්‍රදේශයකට වතුන. ඒක පාලනය කරේ රට ලනු ඒවා. රට ලද්දා. හරි. අට අනුරාධපුර යුගයේ රජකල හිස්තන රජු අන්දයින රෝගී සඳහා ආරෝග්‍ය ශාලා සහ දාන ශාලා පිහිටුවා තිබේ. පාලමවන ප්‍රතිස්ස රජු दानशालाुद्धदास දෙවන සේන රජු වෙත වෛද්‍ය කුර්තිය සම්බන්ධයෙන් නොහොඩක් වැඩගත් වෙන්නේ නෑ හැබැයි දෙවනි සේන රජු කියන්නේ ලංකාවේ පළවෙනි සේනගෙන් පස්සේ බලයටපත් වෙච්ච රජ කෙනෙක් යම් කාලේ තමයි කුට්ටක සෙල්විය ගිහිල්ලා ශ්‍රීමාර ශ්‍රී පල්ලව පරාජයටපත් කරන්නේ නේද එතුමා මිහින්තලේ රෝහල ඉදිකර මතකයි දෙවනි සේන රජතුමා මිහින්තලේ රෝහලක් කරා ඒක තියෙන්නේ අතන සුභ සාධනීය කර නෙමෙයි දෙවෙනි සේනත්තුමාගේ මාතෘකාව කියලා. මිහින්තලේ රෝහල. 9 දකුණු ඉන්දියාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ ශ්‍රී ලංකාවට ඉතාම සමීපව පාණ්ඩ්‍ය රාජ්‍ය මට දරුවෙක් එක සැරෙම ගියාට පාණ්ඩ්‍ය රාජ්‍ය අගනුවර මත කාංචිපුරේ මදුරාපුරේ මදුරාපුරේ
उत्तरे අධ්‍යාපනයේ ආරම්භීමනේ විද්‍යාරම්භය කියන්නේ අකුරු කියවීම නැත්තම් අධ්‍යාපනයේ ආරම්භී ඊළඟට මට කියන්න ඊළඟ බදලෙන් බලමු ඊළඟ කියන්න නැමෙ ඊළඟ ප්‍රශ්න බලමු එක 15 හරිනම් හරි වැරදිනම් වැරදියා දොරමල්ලාව යනු ගොවීන් ජීවත් වූ ගම්මානයේදී වැරදි 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 අනුරාධපුර යුගයේ පාලන කටයුතු වලදී මෙන්ම අයබදු පැනවීමේදී රජවරුන්ට පෙර සිටිතට අනුව ක්‍රියා කිරීමට සිදු විය. හරි. 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 ඒ හරි. වාක්‍ය හරි. පෙර සිටිත අනුව තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. 13. දකුණු ඉන්දියාවේ රාජ්‍යයක් වන පල්ලව රාජ්‍ය අගනුවර उपकार බුද්ධරාජ සෙන්පති සිතනාරුබින් මුදල්නා යනුවෙන්ද අඳුන්වනු ලැබේ. හරි. 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 වාක්‍ය නිවැරදි. වාක්‍ය නිවැරදි. වාක්‍ය හරි. හරි. පළවෙනි විජේබාහු රජුගේ උසස් ගුණාංග පිළිබඳව පනා කඩුව තබසන්නසේ සඳහන් වේ. හරි. හරි. කොහොමද හරි කියලා කිව්වේ? කොහොමද හරි කියලා කිව්වේ? මට ඔයගොල්ලෝ පළවෙනි 28 වෙනි පිටුව බලලා 28 වෙනි පිටුව බලලා මට ඔයගොල්ලෝම කියන්නේ ඔයගොල්ලෝ කිව්වද හරිද වැරදිද කියලා. මම දැම්මේ වැරදි. මම දැම්මේ වැරදි. දැන් 28 පිටුව බලලා මට කියන්නේ හරිද? 28 වෙනි පිටුව. අම්බගම් වහිලා. ආ පළවන විජේබාහුගේ උසස් ගුණාංග පිළිබඳව සඳහන් වෙන්නේ අඹගමෝ ශිලාවේක පනා කඩුව තමසන්නසේ මොකද තියෙන්නේ පනා කඩුව තමසන්නස කියන්නේ පළවෙනි විජේබාහුගේ පුංචි කාලේ ගැන අන්න හරි පළවෙනි විජේබාහු රත්තුමා ළමා කාලේ විඳපු දුක්ගැහැට පිළිබඳව ලියවිලා තියෙන්නේ පනා කඩුව තමසන්නසේ. එයාට ආරක්ෂාව දුන්නේ මුදල්ලා කියන සෙනවියගේ පිළිබඳ ලියලා තියෙන්නේ පනා කඩුව තමසන්නසේ. නේ? අඹගමු ශිලාලේඛනයේ තමයි එයාගේ උසස් ගුණාංග ලියවිලා තියෙන්නේ.
तोनिगल शिलालिपि अकलहस लेस दक्वा एते कुमन कन्नेयद महाकन्ने अकलहस कियने महाकन्ने एतकोट मदहस कियने महाकांड ලංකා විශේෂයෙන්ම තෙත් කලාව මේ කන්න තමයි සාර්ථක වෙන්නේ මහ කන්නේ ගොයම කැපිලා ගෙට ගත්තේ යල ඒ කියන්නේ මහ කන්නේ කියන්නේ තෝරිගල සෙල්ලිපිය නම් අකලහස හරිනේ අතීතේ පේශ කර්මාන්ත ශේස්ත්‍රයේ නියුරු ශිල්පීන් හැඳින්වුණු නම පෙහෙකාර රෙදි පිළි නිෂ්පාදනය කිරීමනේ पेशकर्मांत यदुनुआय पेहकान तोपा वैव दुमुटुल वैव एकाबद्ध कोट तनु जलाशय कुमत पराक्रम समुद्रे पराक्रम समुद्रे कौद हदुवे पराक्रम लाक्षा कर्मांते सदा अवश्य අපෝග්‍රාහ්‍ය සකසා ගන්නේ කුමියෙකුගේ ශ්‍රාවේනි කැප්පටියා නම් ශාකේ එම කුමියා වසන ශාකේ මද්ද කැප්පටියා ඔව් කැප්පටියාද කැප්පටියා ශාකේ කැප්පටියාස කැප්පටියා ඔගොල්ලන්ගේ තුන්වෙනි පාඩමේ නේ අපේ සංස්කෘතික උරුම කියන එකේ අස්පෘශ්‍ය උරුම කලා නිර්මාණ වලට ගියාම බලා ගන්න පුළුවන් අස්පෘශ්‍ය උරුම වල කලා නිර්මාණ වල මේක දීලා තියෙනවා පෙළ පොතේ 51 පිටුව කැප්පටියා ශාකය ලෝක උරුම නම් කිරීම හා ඒවා රැකගැනීමේ කාර්ය පැවරිය යුත්තේ කුමන සංවිධානයේද यूनेस्को संविधान संपूर्ण नाम प्रकाश यूनाइटेड यूनेस्को मतक එලවතර ගිහිලම උත්තරේ කිය. සර් කිවෙනි පිටුවේද? 37 දකුණු පැත්තේ. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංස්කෘතික කටයුතු පිළිබඳ ක්‍රියාකාරී සම්මිතර කලින් උත්තර දෙකේම සංස්කෘතික කියලා ගියුනේ නැහැ. ඒකම කිව්ව බලන්න කියලා. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ක්‍රියාකාරී සම්මිතර. හරිනේ. පළවෙනි ප්‍රශ්න 20 ඉවරයි. තෝරගෙන ලියන්න දෙන්නේ ඔය තෝරන්න දෙයක් නෑ ඔකට ඔක්කොම ලියන්න ඕනි. විභාගෙන්නේ තෝරලා ලියන්න නේද? දැන් ඉතින් ඔක්කොම ලියන්න බෑ. බලන්න ඕනි. අතීතයේ හේන්වල වගා කළ LV වර්ග 3ක් නම් කරන්න. රත්ල් ඉන්දියා බිබිලිය. ඉන්දියා. රත්ල් ඉන්දියා බිබිලිය. රත්ල් इंडियल बिबिलियल मतलब दारु एक क्या है ना
उत्तर पेलपोते उत्तर उत्तर පළවෙනි එකේ උත්තරේ සෙල් ලිපි වල හේන හඳුන් වල තියෙන්නේ කොහමද පිට පිටබිම්ස පිටබිම් දෙකට ස දෙක එnderu 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 නෙමෙයි එක ඕ එnderu කියලේ තුනට එක හතරට රාජධානි විදැලටෙන්නේ පස්වෙනි මිහිඳු රජුගේ හතරට හතර හතරට හතර පළවෙනි සේන රජු ලංකාව ආක්‍රමණය කරන ශ්‍රී මාස්ටි මල්ලප පොළොන්නර යුගයේ මුල්ම රජතුමා පළවෙනි මොන විජේබාහු විජේබාහු රජතුමා පළවෙනි විජේබාහු ඊට පස්සේ සර් ඉරිපින්නිය ඊට පස්සේ සෙල්ලි ඊළඟට එන්නේ ඉරිපින්නිය उत्तर हरने तरु बलागंध देखिए इन दारी हरने दे बलागंध बर्बाद चुनता हरे इवासे पहाड़ ये दुम वाला तेरु मल याद नहीं है मुखाद नवदारी है ना क्या लगी है आलू देंगे नहीं डबा सपास के लगत बीम कट उत्तर අතරවෙනි පිටුවේ වම් පැත්තේ උඩම තියෙන නවදැලිය හේන. අර කලින් ගිය රත්තරන් ඉන්දියාල් බිබිලියල් තියෙන තුන්වෙනි පිටුවේ. ඒක සෝ තුන්වෙනි පිටුවේ වම් පැත්තේ යට වම් පැත්තේ අන්තිමට තියෙනවා. ගිනි ආතිකාව කියන්නේ? හේන ගිනි තැබීම. හේන ගිනි තැබීමට පෙර සිදු කරන ත්‍යාග ගැසීම. හේන ගිනි තැබීමට පෙර සතුන් පන්නා දැමීමට කරන ත්‍යාග ගැසීම. එමනේ. හේන ගිනි තැබීමට පෙර සතුන් පන්නා හැරීමට සිදු කළ කෑ ගැසීම නේ හේන ගිනි තියන්න කලින් සතුන් පන්නා හරින්න කරන කෑ ගැසීම තමයි ගිනි ආතිකාව සීසෑම කියන්නේ මොකද රසබුරුල් කිරීම වලෝ දාගනිමින් කුඹුරුවා ගාවට සුදුසු පරිදි පසබුරුල් කිරීම සීසෑම පසබුරුල් කිරීම සීසෑම කියන්නේ පසබුරුල් කිරීම එහෙම නැත්නම් තාදුත්තක් විස්තර කරලා ලියන්න පුළුවන් කොහමද මේ ගවයන් බැඳි නගුල දාගනිමින් කුඹුරුවා ගාවට සුදුසු පරිදි පසබුරුල් කිරීම මේ ගවයන් බඳින ලද නගුල් දාගනිමින් විවගාවට සුදුසු පරිදි පසබුරුල් කිරීම නැත්නම් මෙතන කෙටි උත්තරයක් අහන්නේ සීසෑම කියලා කියන්නේ පසබුරුල් කිරීම නේ වඩා හොඳයි ළමයින්ට ලියන්න පුළුවන් නම් ලියලා තියෙනවා නම් මේ ගවයන් බඳින ලද නගුල් වලින් විවගාවට සුදුසු පරිදි පසබුරුල් කිරීම කියනවා ගොයම් වැඩිම කියන්නේ ගොයම් පැගීම ගොයම් පැගීම ගොයම් වැඩිම කියන්නේ ගොයම් පැගීම තුන්වෙනි එක ගවයාගෙන් ලබාගත හැකි ප්‍රයෝජන තුනක් කියයි පස් ගෝරස ලබා ගැනීම කිරි ලබා ගැනීම අන්තයට උපකාර කර ගැනීම කර්මාන්තයට උපකාරී කර ගැනීම ප්‍රවාහයට උපකාරී වීම
කටයුතු වලට ප්‍රවාහණයට කිරි ලබා ගැනීම අනාරි කිරි ලබා ගැනීමට කෘෂි කර්මාන්තයට ප්‍රවාහණයට ප්‍රවාහණය කිරි ලබා ගැනීම එක ප්‍රයෝජනය කෘෂිකාර්මික කටයුතු වල යොදා ගැනීම ප්‍රවාහන කටයුතු වල යොදා ගැනීම අපිට ගවයාගේ ලබාගතාගේ ප්‍රයෝජන තුනක් දක්වා එකක් විස්තර කරන්න අපි අඳුර ප්‍රවාහන කටයුත්තනේ ගවයා ප්‍රවාහණය සඳහා යොදාගෙන තියෙනවා නේ ඒක කොහොමද විස්තර කරන්නේ අපි වර්තමානයේ දියුණු ප්‍රවාහන ක්‍රම අතීතයේ තිබුණේ නැහැ එමනේ මං ඉන්නේ දැන් පළවෙනි අටවෙනි පිටුවේ වර්තමානයේ දියුණු ප්‍රවාහන ක්‍රම අතීතයේ නොතිබුණු නිසා බාණ්ඩා මිනිසුන් ප්‍රවාහණය කිරීම සඳහා ගවයන් නැති කරත්ත යොදාගෙන ඇත ගැල්මීරුම් නෙමෙන් ප්‍රදාහන කටයුතු වලට යොදාගත් ගවයන් හඳුන්වා තිබේ ඔව් हरिद හරි ඒක වඩා නිවැරදි නේද පස්කුව රස ලබා ගැනීම වඩා හොඳ උත්තරේ ඔර විස්තර කරන්න පුළුවන් ඒක එතකොට ඒක විස්තර කරන්න ඕන එතකොට එතන ලියන්න පුළුවන් පස්කුව රස වලට අයිති වුනේ මොනවද ඒක විස්තර කරන්න පුළුවන් තමයි ලියන්න ඕනේ නේද මේ මේ ධර්ම සාකච්ඡාවක් නෙමෙයි හොඳයි මම කියනවා ඔයගොල්ලෝ අහගෙන ඔබෝ සර් ආසන් කාරණේ එහෙම බෑ උත්තර ලියලා තියෙන්න ඕන ලියපු උත්තර අඩුපාඩු හදා ගන්න ඕනේ පෙළ පොතේ අනිවාර්යෙන් පිටුව බලන්න ඕනේ තියෙන තැන බලන්න ඕනේ නේ කොහොම හෝම කරාම දන්නේම නැති ඕගොල්ලෝ දන්නේත් නැහැ ඕගොල්ලන්ට පෙළ පොත හැමතැනම කටපාඩම් ඉතිහාසය කියන්නේ කටපාඩම් කරන එකක් නේ ඒක ඉතින් අර මන්තරේ වගේ හැම වෙලෙම ජප කරන්න බැරි නිසා මම මේ පාඩම් කරනකොට හැම වෙලෙම අර පරණය මතක් කර කර කිය කී යන්න පොඩි ටික ටික බලද්දි මතක් කරන්න පුතේ නේ දෙක අතීතයේ ලංකාවේ නගරවල වෙළඳ සල්වල විකුණු භාණ්ඩ තුනක් වළං රෙදි කෑම බීම වළං රෙදි පිළියා ගන්න කෑම බීම හරි වළං රෙදි පිළි කුළුබඩු ආභරණ කෑම බීම නේ අතීතයේ ලංකාවේ නගරවල වෙළඳ සල්වල විකුණු භාණ්ඩ තුනක් කියලා කිව්වහම පෙළපොතේ මම දැන් ඉන්නේ 12 වෙනි පිටුවේ 12 වෙනි පිටුවේ අපිට දීලා තියෙන වළං රෙදි පිළි ආභරණ කෑම බීම. ඒතර කෑම බීම කියන එකට අදාළ කරගන්න පුළුවන් නේද කුරුබඩු කියන එක නේ. ඒ කුරුබඩු විතරක්ම කන්නේ නැහැ කුරුබඩු එක්ක ගන්න අපි ආහාර රසවත් කරන්න සුවඳවත් කරන්න පාවිච්චි කරන එකක් විතරයි. නේ. දෙවෙනි කොටස බදුළු ටැම්ලිපියේ සඳහන් වෙළඳ පොළ පාලනයට අදාළ නීති හතරක්. මට ළමයි කියන්න බදුළු ටැම්ලිපිය කවුද කෙරෙව්වේ? හතරවෙනි උදේරජු. හතරවෙනි උදේරජු. මේකට තව නමක් කියන්නේ? බදුළු ටැම්ලිපියට තව නමක්? සොරපොරවැව ටැම්ලිපිය. සොරපොරවැව ටැම්ලිපිය. සොරබොරවව ටැම්ලිපිය නැත්තම් බදුළු ටැම්ලිපිය කරවන්නේ හතරවෙනි උදය වෙළඳපොළ පාලනය සම්බන්ධයෙන්. ඒතර ඒ ටැම්ලිපියේ තියෙන වෙළඳපොළ පාලනයට අදාළ නීති තුනක් මට කියන්න. වෙළඳපොළට ගෙනෙන වාර්ණ පෙරමකට ගොස් ලොකදීදී අනුමත නොකර තරජ කොට භාවිතා නොකෙච්චි උලස්පාදයේ නියමන බාහින බාවින නියුද්දී වෙළඳපොළට ගෙනෙන වාර්ණයට බදුවය නොකෙච්චි වලඳ ගෙන බාණ්ඩ විකුණුවන් මිස වෙළඳපොළ හරහා ගෙනියන්නට බදුවය නොකෙච්චි ඔව් 12 වෙනි පිටුවේ තියෙන වක්පැත්තේ වෙළඳපොළට ගෙනෙන බඩු පෙරමකට ගොස් නොකෙච්චි අනුමත නොකල තරාදිපටි භාවිත නොකල යුතුය. මුලක් පුවක් ආදිය නියමිත මණ්ඩපවල තබා විකිණීම විකිණිය යුතුය.
වෙළඳ පොළට ගෙනෙන භාණ්ඩ විකුණුවොත් මිස ඒවා වෙළඳ පොළ හරහාගෙන ගියාට බදු අය නොකල යුතුය. හරිනේ? අඩතරමේ ලියලා නැත්නම් පෙළ පොත පෙළල බලන්නවත් කොහොමද? නැත්නම් මතක තියෙන්නේ නැති වෙයි. මම යන තුන්වෙනි ප්‍රශ්නෙට. ලංකාව පාලනය කළ මානවම්ම රජ පෙළපතට අයත් රජවරු තිදෙනෙක්. සර්. ඔව්. සර් දෙක දෙවනි ප්‍රශ්නේ තුන්වෙනි එක. ආ හතරේ තමයි. ආ දෙකේ තුන ගන්න. ලංකාවට විදේශ වෙළඳාමේදී වැදගත් වූ වරාය තුනක් දක්වා වරායකින් සිදුවන කාර්යයන් දෙකක් විස්තර කරන්න. प्रधान वराय हमें वराय प्रधान විදේශ විදේශ වෙළඳාමේදී පිටරටින් ගෙන්වන භාණ්ඩ ආනයනය කරන ලද පිටරට යවන භාණ්ඩ අපනයනය කරන ලද ගොඩබෑම සහ පැටවීම සිදු කිරීමට ඔය එතන මෙහෙමයි දැන් එතන විදේශ වෙළඳාමේ ඉඳන් වරාය වැඩගත් තියෙනවා වරායෙන් කරන්නේ විදේශ වෙළඳාම වරායෙන් වෙන්නේ ප්‍රධාන වැඩ දෙකයි ආනයන වෙළඳාම සහ අපනයන වෙළඳාම ආනයන කියලා කියන්නේ පිටරටින් භාණ්ඩ ගෙන්වන්නේ අපනයන කියන්නේ මේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ පිටරට යවන්නේ ඒ වෙන වෙන වචන වලින් කියනවා නම් අපි ආනයනදි කරන්නේ භාණ්ඩ ගොඩපාන අපි ජපානේ වාහන ලංකාවට ආනයනය කරා කියන්නේ ලංකාවේ වරායට මේ භාණ්ඩ ගොඩපාන අපි තේ අපනයනය කරා කියන්නේ වරායෙදි තේ පැටවීම. එතකොට වරායෙන් වෙන ප්‍රධාන කාර්යය තමයි භාණ්ඩ ආනයනය සහ අපනයනය කිරීම. එහෙම නැත්නම් භාණ්ඩ ගොඩබෑම සහ පැටවීම. හරි භාණ්ඩ ගොඩබෑම සහ පැටවීම. දැන් ආනයනය සහ අපනයනය. එහෙම නැත්නම් පිට රටින් භාණ්ඩ ගෙනීම සහ පිටරට වාණ්ඩ පැටවීම කියන කාරණා. හරිනේ. අපි ඊළඟට යමු. ලංකාව පාලනය කළ මානවම්ම රජ පෙළපතේ රජවරු තිදෙනෙක්. මානවම්ම රජු පළමු වන සේන රජු දෙවන දමන රජු පළවෙනි සේන රජු දෙවන සේන රජු පළවෙනි සේන මානවම් පළවෙනි සේන රජුරෝ හරි දෙවනි සේන මානවම්ම සේන රජුරෝ හරි මානවම්ම රජු මානවම්ම රජතුමා හරි දෙවන දක්පුල දෙවන දක්පුල හරි පළමුවන උපතිස්ස පළමුවන උපතිස්ස හරි ඒ කියන්නේ ওই මානවම්ම කුමාරේ රජ වෙලා පස්වෙනි මිහිඳු දක්වාම යන්නේ මානවම්ම රජ පෙළ मूल काल पालक मानव देवनी दूल नमवनी अग्गबोधि पलवनी सेन देवनी सेन एवल मानव पालक मानवाम राजू බලයට පැමිණීමට පෙර මෙරට දේශපාලන ශාස්ත්‍රයේ
කැපිපෙනුණු ලක්ෂණ හතර. අභ්‍යන්තරවර පාන නොතිබීම සටන් නිසා සම්පත් විනාශ වීම දෙපාර්ශ්වයේම හමුදා මිලකට ගැනීම ආර්ථික පරිහානියක් ඇතිවීම රාජ්‍යපල ලබා ගැනීම සටන් දේශපාලනයේ සාර්ථකත්වයට මෙරටට ගැනීම දේශපාලන ගැටුම් හේතු කොටගෙන රටේ ආර්ථික පරිහානියක් ඇතිවීම පෙළ පොතේ 16 වෙනි පිටුවේ කියනවා මානවම්ම රජතුමා බලයටපත් වෙන කලින් මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ කැපිපෙන ලක්ෂණ එක තමයි අභ්‍යන්තර ගැටුම් නිසා රටේ ස්ථාවර පාලනයක් බිහි නොවීම නේ අභ්‍යන්තර ගැටුම් නිසා රටේ ස්ථාවර පාලනයක් බිහි නොවීම එක දෙක තමයි සටන් සඳහා රටේ සම්පත් විශාල ලෙස විනාශ වීම සටන් සඳහා රටේ සම්පත් විශාල ලෙස විනාශ වීම තුන්වෙනි කාරණය රාජ්‍ය බලය ලබා ගැනීමේ සටන් සඳහා දෙපාර්ශ්වයේම නායකයන් දකුණු ඉන්දියානු හමුදා ගෙන්වා ගැනීම හතර තමයි දේශපාලන ගැටුම් හේතු කොටගෙන රටේ ආර්ථික පරිහානියක් ඇතිවීම නේද ලියල නැති දරුවෝ ඉන්නවනම් පෙළ පොතේ පෙළන්න 16 වෙනි පිටුවේ ගැන තුන්වෙනි දෙවෙනි පාඩම පටන් ගන්න අපේ කීර්තිමත් රජවරු කියන්නේ ඒතර දිනනවා මානවම්ම රජතුමා බලයට පත් වෙන්න කලින් ලංකාවේ තිබුණු දේශපාලනයේ කැපිපෙන ලක්ෂණ. හරිනේ. තුමනි එක මානවම්ම රජුගේ චරිතයේ කැපිපෙන ලක්ෂණ දෙකක් දක්වා ඒ පිළිබඳ විස්තරයක් කරන්න. ජීවන්ත වීම, අදිෂ්ඨානශීලී වීම, අදිෂ්ඨානශීලී වීම ඉවසිලිවන්තව කටයුතු කිරීම නේ තම අරමුණ ජය ගැනීම මානවම රත්තුමාගේ චරිතයෙන් අපිට ගන්න තියෙන ආදර්ශය අදිෂ්ඨානශීලීව කටයුතු කරන්න කවදා හරි ලංකාවේ රජ වෙන්න ඕනේ අදිෂ්ඨාන තියෙනවා නේ ඒ වුණා කියලා කලබලුන්නේ ඉවසිලිවන්තව කටයුතු කරා මට කියන්නේ මානවම්ම කුමාරය රජ වෙන්න කොච්චර කාලයක් ඉවසගෙන පල්ලව රාජ්‍ය පාලකයන්ට සේවය කරාද කියන්නේ වසර 40ක් වසර 40ක් නේ පල්ලව රාජ්‍යයේ පළවෙනි නරසිංහ වර්මණ්ඩාව සහ දෙවෙනි නරසිංහ වර්මණ්ඩාව නේ වැඩ කරලා මහන්සි වෙලා සෑහෙන කාලයක් ඉවසීමෙන් ඉඳලා තමයි තමගේ අරමුණ ඉෂ්ට කරගන්නේ උට අපිට මේ රත්තුමාගේ චරිතයෙන් ගන්න ප්‍රධාන ලක්ෂණ අදිෂ්ඨාන ශීලීව ඒ වගේ විමසිලිවන්තව කටයුතු කරලා තමන්ගේ අරමුණ ජයග්‍රහණය කිරීම. ඒක විස්තර කරනවා විස්තර කරන්නද විස්තරේ කරන්නේ මේ අය අර මානවම් කුමාරයා අප්‍රසිද්ධියේ කාලය ගත කරලා ඊට පස්සේ දාඨෝපතිස්ස රජුගේ මානවම් කුමාරය ගැන විමසිලිමත් වුණාම එයා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ පළවෙනි තරසිංහ වර්මන් රජුරෝ ගාව සේවය කරලා නේ එතනින් හමුදාවක් කරලා ලංකාවට ඇවිල්ලා යුද්ධ කරනවා දාඨෝපතිස්ස එක්ක ඒ වෙලාවේදී පල්ලව රාජ්‍ය පාලකයේ අසනීප වීම නිසා නැවත ඉන්දියාවට යනවා ඊට පස්සේ ගිහිල්ලා දෙවෙනි නරසිංහ වර්මන් ඩාව සේවය කරනවා එතනින් හමුදාවක් කරගෙන ඇවිල්ලා හත්දාට එක යුද්ධ කරලා හත්දාට පරාජය කරලා ක්‍රිස්තු වර්ෂ 684 දී ලංකාවේ රජබවට පත් වුණා. ඒ විස්තරය ඔගොල්ලෝ කරන්න ඕනේ. හරිනේ. ප්‍රශ්න තියෙනවා කියන්න. 4-1 පාණ්ඩ්‍ය ආක්‍රමණයෙන් පසුව පළවන සේන රජු ලංකාවේ ඉදිගිරි පැරණි විහාරාරාම ආසිර සිදු කර ඇත. එවැනි පැරණි විහාරාරාම තුනක් නම් රිටිගලාරාම, ජේතවනාරාම, ආරාමයේ අභේගිරි ආරාමයි. ඔව් රිටිගලයි, ජේතවනාරාමයයි. ඒකේ තියෙන පිටුව මොකද්ද? 17 17 වෙනි පිටුවේ අන්තිම
ජේතවනාරාමයේ අභයගිරි රිටිගර මතක තියාගන්න අපි මේ දැන් මේ ජේතවනාරාමයේ හදන්නේ මේ පළවෙනි සේනාධිපති ජේතවනාරාමයේ හදන්නේ මහසෙන් රජු අභයගිරිය හදන්නේ වළගම්බ දැන් මෙතන ප්‍රශ්නයක් හරි කියනනේ පාණ්ඩ්‍ය ආක්‍රමණයෙන් පසුව පසු පළවෙන සේන රජු ලංකාවේ නව ඉදිකිරි පැරණි විහාරාරාම ආශ්‍රිතව සිදු කරලා තිබෙනවා. පැරණි කාලයේ හදලා තිබුණු විහාරාරාම ආශ්‍රිතව නව ඉදිකිරීම කරන පළවෙනි සේන රජු. ඒතර අපෙන් අහන්නේ මේ පළවෙනි සේන රජතුමා නව ඉදිකිරීම කරපු පැරණි වෙහෙර විහාරස්ථාන මොනවද කියලා. රිටිගලයි ජේතවනයයි අභයගිරියයි පෙළපොතේ 17 රිටිගල මන්පෙත කියන තැන උඩිපැත්තේ තියෙනවා හරි අනුරාධපුර යුගයේදී රජකම උරුමීමේ ක්‍රම දෙක දක්වා ඒවාට උදාහරණ එක බැගින් ලියන්න රජුගෙන් වැඩිමහල් පුතුට රජුගෙන් සහෝදරයාට රජකම උරුමීමේ ප්‍රධාන ක්‍රම දෙකයි එකක් තමයි මොකද්ද පියාගෙන් පසුව පුතාට රජකම උරුම වීම. එහෙම ලියන්න බැනේද? පියාගෙන් පසුව පුතාට රජකම උරුම වීම. උදාහරණයක් මට කියන්න. පණ්ඩුකාභය රජුගෙන් පසුව යතුමාගේ පුතුට සිවජිට රජකම උරුම වීම. ඔව්. පණ්ඩුකාභය කුමාරයාගෙන් පණ්ඩුකාභය රජතුමාගෙන් පස්සේ එතුමාගේ පුත් මුතසීව රජ වීම. ඒ තමයි පියාගෙන් පසුව පුතාට රජකම උරුම වීම. සර් කාවන්තිස්ස රජුගෙන් දුටුගැමුණු රජුට. කොහොම හරි. කාවන්තිස්ස රජුගෙන් පස්සේ දුටුගැමුණු රජ වීම හරි. වසබ රජුගෙන් පස්සේ වංකනාසික තිස්ස රජ වීම හරි. නේ. දෙවන දප්පුල රජුගෙන් පසු පළමුවන සේන රජු. හරි. ඔව්. පියාගේ පුතාට බෙලපොතේ තිරුදාන තමයි ওই ළමයි හැමෝම කියන්නේ පණ්ඩුකාභය රජුගෙන් පස්සේ අමුත සීව රජතුමා රජු වුණා කියලා. හරි. ඊට දෙවෙනි එක මොකක්ද? වැඩිමහල් සහෝදරයාගේ වැඩිමහල් සහෝදරයාගේ පසුව බාල සහෝදරයා රජකම උරුමුදු කැනස් මකින් සද්ද. වැඩිමහල් සහෝදරයාගේ පස්සේ බාල සහෝදරයාට රජකම උරුම වෙච්ච අවස්ථාවක් තමයි. දුටු ගැමුණුගෙන් පස්සේ සද්දාතිස්ස රජවි. තමෝනේ නම් දේවානම් පියතිස්සගෙන් පස්සේ යාගේ සහෝදරයෝ රජ වී. නේ සහෝදරයාගේ සහෝදරයා රජකම උරුම වෙච්ච අවස්ථා ලංකාවේ රජකම ලැබුණු ප්‍රධාන ක්‍රම දෙක. තුන්වෙනි එක මිහින්තලේ පූර්වලිපි අනුව මූල්‍ය කලමනාකරණය පිළිබඳ වගන්ති පහක්. ඒ කියන්නේ වාක්‍ය පහක් ලියන්න. පළපොතේ 21 වෙනි පිටුවේ අන්තිම ඡේදය බලලා මට ළමයි වාක්‍ය පහක් කියන්න. විහාරයට දිනපතා ලැබෙන ආදායම ලේඛනයේ සඳහන් කරන්න. විහාරයට දිනපතා ලැබෙන ආදායම ලේඛනයක සටහන් කළ යුතු වේ. හරි. විහාරයට දිනපතා ලැබෙන ආදායම ලේඛනයක සටහන් කළ යුතු වේ. වාක්‍ය එකක් තමයි. විහාරයේ කටයුතු වලට දිනපතා වැය වෙන මුදල පංචිකා පොතේ ලියා අදාළ නිලධාරීන්ගේ අස්සන් ලබාගෙන මුද්‍රිත පෙට්ටිය තිබේ. අනහරි. විහාරයේ කටයුතු වලට දිනපතා වැය වෙන මුදල පංචිකා පොතේ ලියා අදාළ නිලධාරීන්ගෙන් අස්සන් ලබාගෙන මුද්‍රිත පෙට්ටියක තැබිය යුතුයි. ඕන එක කාරණා දෙකකට ලියන්න පුළුවන් ළමයි නෝනේ කාරණා දෙකකට ලියන්න පුළුවන්නේ විහාරයේ කටයුතු වලට දිනපතා වැය වෙන මුදල පංචිකා පොතේ ලිවි නේ එහෙද ලියනවා ඊට පස්සේ අදාළ නිලධාරීන්ගේ අස්සන් ලබාගෙන එය මුද්‍රිත පෙට්ටියක තැබී නේ තව කාරණයක් කියන්න මාසයේ අවසානයේදී මාසයේ වියදම් වෙනම කොතකටගෙන දෛනික ලේඛන ඉවත් කළ යුතුද මාසයේ අවසානයේ
मासे वियदम मेनमात पोतकट गेन दैनिक लेखन इवत् करन दिनपता दापु लेखन इवत् करन ඊට පස්සේ මාස 12ක් අවසානයේදී ආදාන නිරදරින්ගේ අත්සන් ලබාගෙන බුද්ධිත පෙට්ටි හිතවී සිටියේ ලයිබ්‍රියේ කියවා අනුමැතිය ලබා ගත්තේ. ඔව්. මාස 12ක අවසානයේදී ඒ ඒ වියදම් ලේකම් පොතේ ලියා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ කියවා අනුමැතිය ලබා ගත්තේ. තව वर्ष अवसान वार्षिक आयवेखन सहस्कल पेनवाईलापी मूल्य कलमनाक्यवा विभाग प्रश्न මට පුතා අහන එක ගැන පැහැදිලි නැහැ. මොකද ඒක මිහින්තලේ පුවර ලිපිය දෙවන සේන රජතුමා නේද? නෑ නෑ හතරවෙනි මිහින්ත. මිහින්තලා පුවර ලිපිය කරවන්නේ හතරවෙනි මිහින්ත. පළමුට පළවන් 21 වෙනි පිටුවේ 21 පිටුවේ අන්තිම දේ. ඔය වේවැන් ඇටිය සෙල් ලිපිය 22 පිටුවේ තියෙනව නේද? अनुराधपुर युगे अगनुवर बहरी वेनम परिपालन निलधारी प्रदेश अनुराधपुर अगनूर बहरी वेनम परिपालन निलधारी यटते भाग प्रदेश तुन अपेर के अनुराधपुर युगे गत्तहम अगनुवरिन बहर प्रदेश ओके रुहुने मले रट माया रट अन्नहारी रुहुनु रटाई मले रटाई माया रट मतलब मैं क्या मैं उत्तरे तीन होता था क्या पहले पोते रुहुनु रट मले रट माया रट की विधि में प्रश्न देवली पाड में मूलहार देवली पाड में मूलहार मतपाट मत अनुराधपुर बहरी पेट पालन प्रदेश प्रजराट उट विसीवेणी पिटुवे विसीवेणी पिटुवे दकड़ पैते देवेणी चे अगनोड बहरी पेट प्रदेश मलयरट मायरट ऊनवशे वेनवेन परीपाल निधारी यटते प्रवतुनी देखा විසිවැණි පිටුවේ දකුණු පැත්තේ දෙවෙනි කී අගනුවරට බැහැරින් පිටි ප්‍රදේශ මලය රටයි මායා රටයි මුහුණු රටයි
තුන්වෙනි දෙවෙනි කොටස මධ්‍ය පාලනයේ ඉහළම තැනැත්තා වූ රජුට අයත් කාර්ය හතරක් මධ්‍යපාලනයේ ප්‍රධානියා වෙන රජුට අයත් කාර්ය හතරක් මට කියන්න ප්‍රාදේශීය පාලනය ආර්ථික සුභ සිද්ධිය නීතිය හා සාමය පවත්වා ගැනීම රටේ ආරක්ෂා සැරසීම ඔව් රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම එක රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම පෙරපොතේ 19 වෙනි පිටුවේ අන්තිම දේය රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම බාහිර හා අභ්‍යන්තර සතුරු වඳුරු වලින් රකාරක්ෂා කිරීම මධ්‍ය පාලනයට හා ප්‍රාදේශීය පාලන අවශ්‍ය නිලධාරීන්පත් කිරීම රටේ ආර්ථික කටයුතු හැසිරවීම හා අයබදු ගැනීම අධිකරණ කටයුතු මෙහෙයවීම ඔයගොල්ලෝ මෙල පොතේ 19 වෙනි පිටුවේ අන්තිම අහන්න කියයිද අයත් කාර්ය හතරක් කියන එක කියන්නේ රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම බාහිර හා අභ්‍යන්තර සතුරු වඳුරු වලින් රට ආරක්ෂා කර ගැනීම මධ්‍ය පාලන හා ප්‍රාදේශීය පාලන නිලධාරීන්පත් කිරීම රටේ ආර්ථික කටයුතු හැසිරවීම ආය වදු පැනවීම අධිකරණ කටයුතු මෙහෙයවීම හරි පස්වෙනි ප්‍රශ්නේ අවසාන කොටස ළමයි ලංකාවේ රජවරු නගර නිර්මාණයේදී ඒවායේ ආරක්ෂාව ගැන විශේෂ සැලකිලිමත් විශේෂයෙන් සැලකිලිමත් වී තිබේ මේ බව උදාහරණ මගින් පැහැදිලි කරන්න මොකද කියන්නේ ලංකාවේ රජවරු නගර නිර්මාණයේදී ඒවායේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් කරලා තියෙනවලු उदाहरण उदाहरण सेनापति ප්‍රාදේශීය අධිපතියෝ අදට සහාය වුණි. අනුරාධපුර මුල් යුගයේ මුල් භාගයේ රජුගේ හමුදාව ඇත් අස්රිය පාපලයන් චතුරාංගණී සේනාවන්ගෙන් සමන්විත. මානවම්ම පෙළපත බලයේ සිටි කාලයේදී රජුට ශක්තිමත් හමුදාවක් සිටි අතර දකුණු ඉන්දියානු හේවායන්ගෙන් සමන්විත වැටුප් ලැබූ හමුදා පිරිසක් තේ අතර සිටිවා පෙළේ. ඒක නෙමෙයි උත්තරය. අපෙන් ආනේ නගර නිර්මාණයේදී ලහත්. නේ? ලංකාවේ රජවරු නගර නිර්මාණයේ නිලම් දෙයක් කියනවා. ලංකාවේ රජවරු නගර නිර්මාණයේ කිරීමේදී දෙකනි ඒවායේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වූහ. උදාහරණ කියනවා මොකක්ද? අනුරාධපුර නගරයේ ආරම්භයේ සිටම නගර ප්‍රාකාර වාසල් දොරටු ආදී పూర్ව ආරක්ෂක විධිවිධාන සහිතව ගොඩනගත් ලංකාවේ රජවරු නගර නිර්මාණයේදී ඒවායේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙලා තියෙනවා මේ බව උදාහරණ දෙකකින් පැහැදිලි කරන්න මෙන්න පළවෙනි උදාහරණයක් ගන්න අනුරාධපුර නගරයේ ආරම්භයේ සිටම නගර ප්‍රාකාර වාසල් දොරටු ආදී වාසල් දොරටු ආදී පූර්ව ආරක්ෂක සංවිධාන සහිත ඔන්නකට එකක් දෙවෙනි එකට ළමයි කියන්නේ මොකක්ද කියන්නේ දෙවෙනි කාර්යය මට කියන්න අත්තස්රිය පාබරණ චතුරාංගණී සේනාවන්ගෙන් සමන්විත වීම ඔය ඉතින් ඉතින් යට එකක් තියෙන එක නෙමෙයි දැන් මම කිව්ව එකට යටි එකක් තියෙනවා
देशीय हो विदेशीय सतुरु वधुरु वलट मुहुन दीमेदी बालकोटु इदिकिरी महा आरक्षण स्थान वल मुरकावल प्रश्न अहन पुते अपेरटे पेरणि नगर निर्माण नगर आरक्षावटे चतुरांगणी सेनावती नगर आरक्षावटे आरक्षा नगर आरक्षा नगर प्राकार वासल दोरटु आदि पूर्व आरक्षक संविधान सहित नगर गोडने देखतमाई देशीय हो विदेशीय सतुरु उदुरु वलट मुहुनदी मेंदी बालकोट इदिकिरी महा आरक्षक स्थान वल मुरकावल यदी उन्हें पहले पोते मम्मे कीर कारने दिन कीर बिल्कुल है उत्तर अंतिम लियवेनिकेदे उत्तर සන්දබද්ද නැති වෙන්නේ එක්ක නිඳ ගිහිල්ලා එහෙම නැත්නම් ඒ ටිකට උත්තර ලියලා නැහැ නේ අපි හීන්සර සන්ද නැතුව ඉන්නවා හයට යනවා සමාජ සුභසාධනයේ පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්කු රජවරු අනුරාධපුර යුගයේ සිටියහ එවැනි රජවරු පිදෙන विशेष बुद्धदास पलवन उपतिष्ठ राज्यु पलवन उदय राज्यु सिंहन का සිව්වනි කාශ්‍යප රජතුමා වසංගත රෝගීන් සාත්තු පිණිස අනුරාධපුරේ ආරෝග්‍ය ශාලාවක් තනවල දින වෙදහල් කරලා තියෙනවා. ඒක සමාජ සුභ සාධන වෙන විතර දෙයක්. අපේ විස්තර අහන්නේ රජවරු අහන්නේ බුද්ධදාස පළවන උපතිස්ස පළවන උදය සිව්වන කස්සප. පළවෙනි 22 වෙනි පිටු. ලියපු නැති ළමයින් බලා ගන්න කියන පිටුවක්. शासनिक अभिवृद्धि कल कार्य शासनिक अभिवृद्धि गंभीर प्रधान पूजा गंभीर प्रधान देखा तुन भिक्षु अध्यापन सदा पिरीवें भिक्षु अध्यापन सदा पिरीवें तुन हतर शासने उन्नति विनत क्रिया मार्ग उदाहरण
ඒක පිරිවෙන් පිරිවීමක් නෙවෙයි. නමුත් සාසනික පැවැත්මට කරපු දෙයක්. මේ සාසනේ උන්නතිය වෙනුවෙන් සිදු කළ වෙනද්ද. එත රාජ්‍ය අනුග්‍රහය ලබා දී. හරි. තුන්වෙනි කොටස මහා විජේපාව රජතුමා ගැන වාක්‍ය පහක් ලියන්න. මට ළමයි කියන්න මහා විජේපාව රජතුමාගේ මුල් නම් මොකද්ද? කිත්ති කුමරු. කිත්ති කුමරු එක වාක්‍යයක් අවක්. මෙතුමාගේ කුඩා කාලේ නම කිත්ති කුමාරයා. වාක්‍ය පහකින් ලියන්න ඕනේ. දැන් මෙයාගේ තාත්තා අම්මයි කවුද? මොවණෙක්. තාත්තා අම්මයි කියන්නේ නැද්ද මේ? ලෝකිතා දේවී. ඔව්. මහා සාමි මොග්ගල්ලාන සහ ලෝකිතා දේවියගේ පුතාය නේ. මහා සාමි මොග්ගල්ලාන සහ ලෝකිතා විසවගේ පුතා. වාක්‍යයේ කුඩා කාලයේ ඉතාමත් දුක් ගැහැට විඳින්මින් කට. ඔව්. එයාගේ කුඩා කාලේ ඉතා දුක් ගැහැට විඳින්මින් කටයුතු කළා එකක් තමයි. මට කියන්නේ කිත්ති කුමාරයට පොඩි කාලේ ආරක්ෂාව ලබා දුන්නේ කම. සින්නර බිම්මි බුදලන. සින්නර බිම් බුදල එක තමයි කියන්නේ. මෙතුමාට කුඩා කාලයේ රැකවරණය ලබා දුන්නේ සින්නර බිම් බුදල්ලා නම් සෙන්පති එක. මෙතුමාගේ නිදුකිතකම හා වංකකම නිසා රටවැසියන්ට ඇත්ත කීම තේරුණේ මට. යයි පොඩි කාලේ ගැන ඇත්ත ඇත්ත කීම. ඒක කියන්න බුණා මෙයා ගැන අපිට දැනගන්න දෙන ක්‍රම ටිකක්. දැන් මෙයා ගැන අපිට දැනගන්න පුළුවන් මහා වංශයේ අනාගතව සබසන්නස අඹග අඹගමු ශිලාලිපි. විජේබාහු රජුට උපකාර කළ සිත්නරු බිම්බු දල්නා පිළිමනෝ පනාකඩුව තමසන්නසි සඳහන් වේ කිය. පුළුවන්. පුළුවන්. ඒ තව ලියන්න පුළුවන්නේ පල්ලිජිබන් වාක්‍යයක් පොළොන්නරු රාජධානි ආරම්භක පාඩකය නේ. පොළොන්නරු රාජධානි පළවෙනි පාඩකය. ආරම්භක පාඩකය. එතන මට කියන්නේ මේ පළවෙනි විජේබාහු මුලින්ම රජ වෙන්නේ කොහෙන්ද? පළවෙනි විජේබාහු මුලින්ම රජ වෙන්නේ කොහෙද? කතරගම ප්‍රදේශයේ. කතරගම අගනුවර කරන රූටේ නේද? ක්‍රිස්තු වර්ෂ 1055 දී කතරගම වාල් මැදිස්ථානයේ කරගෙන රූඩ රජ වෙන්නේ. හරිද? අර කේසධාතු කාශ්‍යප කියන කුමාරයා පරාජය කරලා ක්‍රිස්තු වර්ෂ 55 කතරගම අගනුවර කරගෙන රුහුණ රජ වෙන්නේ. දැන් වාක්‍ය අපි 6 7ක්ම කිව්වා. දැන් පළවෙනි ජීවාවගෙන මේ වගේ වාක්‍ය පහක් ලියනවා. වාක්‍ය පහක් ලියන්න කියන්නේ ඕගොල්ලෝ ළමා පළවෙනි විජේබාහු රජතුමා කියන මාතෘකාව කියවන එක මේ කරන්නේ. නේ? තොරතුරු හොයනවානේ. මේක නම් පින්තුරු ටික පැහැදිලි නෑ ළමයි. නේ? පින්තූරේ පැහැදිලි නැත නිකන් දල වශයෙන් හිතරවට කියන්න බලන්න දක්වා ඇති පින්තූර තොරණ බෙදුම පළවෙනි පින්තූරේ තියෙන්නේ මොකද්ද ඒවල කියන පින්තූරේ ඒවල තියෙන්නේ ඔබ තුන්වෙනි පාඩමට පෙළුවත් බලා ගන්න පුළුවන් සර් WhatsApp එකට දාපු එකේ ඕකක් තිබ්බද ආ මේක දාලා නැද්ද එහෙනම් මේක දාලා නැද්ද ඔක නැහැ සර් මේකක් තිබ්බනේ ඔව් මම මේක දාන්න නැතුව පින්තූර අපහැදිලි නිසා නේ පින්තූර අපහැදිලි නිසා දාන්න. ඒත් අපි කතා කරලා ඉවර කරන දා ප්‍රශ්න ආයේ මේක පින්තූර පෑන්නේ නැහැ. පැහැදිලි නැහැ. බලා ගන්න පුළුවන් යන්තම් බැලුවොත් පැහැදිලි නැහැ කියලා. තව එක ප්‍රශ්නයක් ඒකේ තියෙනවා මේක ඇවිල්ලා මොනවද? මේකේ දෙවෙනි පින්තූරේ චීන මහා ප්‍රාකාර. ඔව් චීන මහා ප්‍රාකාර කියනවා. හරිනේ. මම අද දා පේපර් එක සාකච්ඡා කරලා ඉවර කරා.
यूरोपे पेरनी शिष्टाचार स्कूल मन के इतिहास निधास जनवरी मास है तेरे नहीं नहीं सर जनवरी वाले विभागे तेरे ओ आपने मटेरियल कहाँ से तीन ने पाला आपने कहाँ तरक बला गया था नतीले दे आपने तो नाक्के ना आये थे ए आपने तो वैसे तो नाक्के ना नाक्को पाला पहाड़ दिए ने पाला पहाड़ी ये नहीं सा आपने अंतिम ये वोड़क टैं यूरोपे लोक මේ අපි දැන් කතා කරන්න යන්නේ ලංක ඉතිහාස පාඩමක් නෙමෙයි ලෝක ඉතිහාසය අදාළ පාඩමක්. මොකද අපි 6 පන්තියේදී ඉන්දු නිම ශිෂ්ටාචාරය, ඊජිප්තු ශිෂ්ටාචාරය සහ කවදාද ආවේ අපි 6දී. මෙසොපොතේමියානු එකයි, ඉන්දු නිම් එකයි, ඊජිප්තු එකයි කතා කරලා තියෙන්නේ. එසේ මේ අපි යුරෝපයේ තිබුණු ශිෂ්ටාචාර වලට යන්නේ ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර පිළිබඳ සාකච්ඡා කරන්න යන්නේ ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර කියන එකද කතා කරන්න යන්නේ. ඒක ලෝක ඉතිහාස නිසා ටිකක් අර අපේ රටේ ඉතිහාසයට වඩා වෙනස් ටික අලුත් කාරණා ටිකක් තියෙනවා. ඒක නිසා තමයි අපි excuse me sir November page web page එකට මේ PDF එක දාන්න පුළුවන්ද මේ මාසේ? මේ මාසේ ටියුට් එක දාන්න පුළුවන්ද? මේ මාසික දාලා නැත්තේ නැහැ මේ මාසික දාලා තියෙ යුරෝපයේ පැරණි ශිෂ්ටාචාර වල පුනරීක්ෂණ අභ්‍යාස සර් අන්මසු වෙන දෙන්නේ කොහෙද ඈ සර් අන්මසු වෙන දෙන්නේ කොහෙද නේද අනුරාධපුරේ හරි සර් අනුරාධපුරේ ඒක අර ලංකාවේ පළවෙනි උද්‍යානය හදන්නේ මුකසීව රජුගේ මහමෙවුනා උයන उद्यान जल पारिभोजन जल क्रीडा स्नान यूरोपी बन शिष्टाचार නොවැම්බර් එකේ නැහැ. ඔව් මේක කලින් මාසෙ දාපු එකේ නේද? ඔව් ඒක තියෙනවා. නොවැම්බර් එකේ තියෙනවා. අද මේ මාසෙ දාලා කියලා කියන්නේ. ඔව් සර්. මම බලන්න මම අද දැන යවන්න ඕනේ. ඒක දැම්ම කියලා. මචුට්ටක් බලන්න. දාන්න කියලා කියන දාලා නැත්නම් හරි. හිටුවේ දායි දාලා නැත්නම්. හරි. එහෙනම් අපි අදට නතර කරනවා. නේ. මම අද වාඩි වෙනවා ළමයි කියන්නේ ටිකක් මහන්සි මට.
ඊට පස්සේ මම පුදුවක් කරගෙන වාඩි වුණා. අර වාඩි වුණාට ඔයගොල්ලෝ කම්මැලි වෙනවා. මොකද මම පේන්න තුනක් ඉන්නකොට පේනකොට පොඩ්ඩක් වැඩ කරනවා නේ. හරි. එන අපේ අතනතර කරන හැමෝමමයි වැඩ කරන්න මාස් වෙන්න නේද? විභාගයේ ලබමු 100න් 100ම ගන්න 23ක් තියෙනවා. ඉතිහාසයේ පුරවැසි භූගෝලය 100න් 100ම ගන්න ඕන මෙසරේ වාර විභාගයේ. එහෙමනම් අද නතර කරනවා හැමෝටම සුභරාත්‍රියක් පරිස්සම් ඉන්න. අර පේපර් එකේ උත්තර ලියලා තියන්නේ පුරවැසි එකේ භූගෝලිකයි. අයබෝන් සර්. අයබෝන් සර්. Thank you.